ඊයේ දිනට සාපේක්ෂව මේ දිවයිනේ නිත්‍යති කොටසේ වර්ෂාපතනයේ තරමක වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා. කෙසේ නමුත් බස්නාහිර, සබරගමු, දකුණු මධ්‍යම වයඹ වගේ පළාත්වල කඩින්කඩ වැසි හෝ ගිගුණු සහිත වැස්තත්වයන් නිර්මාණය වෙනවා. හැබැයි තරමක තද වැසි අපි අපේක්ෂා කරන්නේ බස්නාහිරයි, සබරගමුයි, නුවර නුවරෙලි වගේ දිස්ත්‍රික්කවල සමහර ස්ථානවලට විශේෂයෙන්ම මිලිමීටර් 100ක පමණ වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. මීට අමතරව දිවයින හරහා තියෙන සුළං තත්ත්වයේ වැඩිවීම තවදුරටත් පවතිනවා. මේ සුළං වේගයේ සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. මේ තත්ත්වයේ බලපාන්නේ උතුරු උතුරු මැද වයඹ, ඊට අමතරව මධ්‍යම කඳු කෙරේ බටහිර බෑම් පැත්ත, ඒ වගේ වැටිවල සහ මොණරාගල, තිරිකුණාමලයේ, හම්බන්තොට වගේ දිස්ත්‍රික්කවල මේ සුළං වේගයේ වැඩිවීම අපේක්ෂා කරන්න හැකියාවක් තියෙනවා. ඊට අමතරව ධීවර හා නායක කටයුතු වලට අපිට ප්‍රකාශ කරන්න තියෙන්නේ තිරිකුණාමලයේ ඉඳන් මුලතිව් හරහා කංකසන්තුරේ දක්වාත්, පුත්තලම සිට කොළඹ හරහා හම්බන්තොට දක්වාත් වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුතිරවලත් මේ සුළඟේ වේගයේ පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. අනෙක් කාරණේ තමයි මේ පුත්තලම ඉඳන් කොළඹ හරහා හම්බන්තොට දක්වාම වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු මුහුතිරවලත් තැනින් තැන වැසි හෝ ගිගුණු සහිත වැස්තත්වයන් නිර්මාණය වෙනවා. එතන මේ තත්ත්වයේ හෙට දිනෙත් තරමක අඩු වුණාට මේ තත්ත්වය පවතිනවා. හැබැයි 27 වෙනිදායින් පස්සේ මේ ප්‍රමාණාත්මකව, මේ නිතිදි කොටසේ වර්ෂාපතනයේ ප්‍රමාණාත්මකව අඩුවීමක් අපි අපේක්ෂා කරනවා.